නොමිලේදෙන පුංචි හිනාවකට මේ ලෝකේ ගොඩාක් දේවල් වෙනස් කරන්න පුළුවන්. දවස ලස්සන කරන්න පුළුවන්. ඒ වගේම තමයි අපේ ජීවිතේ සිද්ධ වෙන සමහර අත්වැරදි නිවැරදි කරන්නත් අපිට හිනාවකින් පුළුවන්කම තියෙනවා. හැබැයි සමහර වෙලාවට මේ නොමිලේදෙන හිනාව ලස්සන කරගන්න අපිට ලොකු මුදලක් වැය කරන්න වෙනවා අපේ දසන් දෙපළ. එහෙම නැත්නම් අපේ දත් දෙපළ ලස්සනට තියාගන්න. ලංකාවේ තියෙන ඉතාමත්ම ජනතාව අතර විශ්වාසයක් තියෙන ආයතනයක් එක්ක තමයි අද අපි මේ දත් ගැන කතා කරන්න සූදානම් වෙලා ඉන්නේ. ඒ නිසා මම මුලින්ම මේ ආයතනය ගැන හඳුන්වා දෙන්න කලින් අපේ කතා බහට කවුද ආවේ කියලා ඔබට හඳුන්වා දෙන්නම්. My Dentist Sri Lanka ප්‍රධාන විධායක නිලධාරී හසික ජයසූරිය මහත්මයා අපිත් එක්ක අද කතා බහට එකතු වෙනවා. අයවන් ඔබට. අයවන්. ඒත් එක්කම මට එතුමාව හඳුන්වා දෙන්න එහෙම වචන දෙක තුනකින් බෑ. නමුත් අපිට ලැබිලා තියෙන කාලෙත් එක්ක මම මට ගන්න පුළුවන් පුංචිම වචන ටික අරගෙන මම මේ විදිහට හඳුන්වා දෙන්නම්. නව ශ්‍රීලන්තයේ ඔටාගෝ විශ්වවිද්‍යාලයට අනුයුක්තව ජෛව වෛද්‍ය විද්‍යා පාසලේ ව්‍යුහ විද්‍යා අධ්‍යනාංශයේ සායනික ව්‍යුහ විද්‍යාව සහ ජෛව ද්‍රව්‍ය පිළිබඳ මහාචාර්ය ජෝර්ජ් ඩයස් මැතිතුමන් තමයි අද අපිත් එක්ක කතා බහට එකතු වෙන අනිත් ආරාධිතා වෙන අයවන් ඔබටත්. එතුමා ගැන කියනකොට මට මේ මොන නම්බුනාම තිබුණත් මව ගුරුවරයෙක් කියලා හඳුන්වන්න කිව්වා. ඒ නිසා ඔන්න මම ඔබට මතක් කරනවා එතුමා බොහොම ආදරණීය ගුරුවරයෙක්. ඒ වගේම පරේක්ෂකවරයෙක් විතරක් නෙමෙයි විද්‍යාඥයෙක්. ඉතින් අපේ රටේ බොහොම කීර්තියක් උසලන තැනක සිටින කෙනෙක්. ඉතින් අපිට ලොකු ආඩම්බරයක් අද අපේ නුගසෙවනට එතුමාගේ පැමිණීම. My Dentist Sri Lanka ආයතනය ගැන කතා කරනකොට මම ඔබට කලින් කිව්වා වගේම අපිට ලොකු වියදමක් යනනේ අපේ දත්වලට. සමහර පුංචි පුංචි දේවල් ලස්සන කරලා අපේ හිනාව ලස්සන කරන්න ගියාට ලොකු වියදමක් යනවා දත් ලස්සන කරන්න ගියාම. හැබැයි ඒකට පිළියමක් විදිහට My Dentist Sri Lanka කියන ආයතනය බොහොම දැරිය හැකි මුදලකට ඒත් එක්කම සෞඛ්‍ය සම්පන්නව විතරක් නෙමෙයි ගුණාත්මක දන්ත සෞඛ්‍ය සේවාවක් ඔබට සපයනවා හැමතැනමත්. ඉතින් මේ ආයතනය ගැන කතා කරනකොට Asia Middle East Healthcare Singapore ආයතනයේ මව් ආයතනය තමයි මේ මව් ආයතනය වෙන්නේ. ඉතින් ඒ විශ්වාසයත් එක්ක තමයි අපි ශ්‍රී ලංකාවේ My Dentist ආයතනය ගැන අද දවසේදී මේ විදිහට කතා බහ ආරම්භ කරන්නේ. ඉතින් අපි කතා කරොත් ඇයි ඇත්තටම අපිට දන්ත සෞඛ්‍ය කියන එක වැදගත් වෙන්නේ මහාචාර්යතුමනි? ඉතින් නිවිස හොඳට ලස්සනට කියලා දුන්නා අපේ සිනහව නිකම් හැමනවා. හැබැයි ඒ සිනහව සහ මුනේ පෙනීම මං කියන හුඟක් ලක්ෂණ මුන නෙමෙයි හොඳ පුණක් පෙනීම අපිට අන්තර්පුත් සමාජයේ ජීවත් වෙනකොට අපි අන්තර්පුත්තද සම්බන්ධිතාවකට වැදගත් වෙනවා. එම නිසා අපේ දන්ත සෞඛ්‍ය අපි හොඳට බලාගත්තේ නැත්නම් එහෙම අපේ දත් කැඩිලා ගිහිල්ලා දත්වල අවලක්ෂණ පාටවල් ලැබෙලා අනික කටෙන් දුර්ගන්ධය වගේ එනවා නම් ඒක අපේට හුඟක් අවාසියක් වෙනවා. ඒක තමයි එක හේතුවක්. ඒක නෙමෙයි මුළුම හේතුව. ඒක තමයි එක හේතුවක්. ඊට අමතරව අපි හිතන්න ඕනේ මේ මුඛ අසෞඛ්‍ය මුඛයට විතරක් නෙමෙයි අයිසොලේට් කරලා තියෙන්නේ. ඒක මුළු ශරීරයේ තියෙන අනිත් පද්ධති වලට බලපානවා. ඒක නිසා මුඛයේ ලෙඩෝලින් අපේ හෘදවාසයේ අක්මාව බකුවට ඒ වලටත් යන්න පුළුවන්. ඒක නිසා අපි රෝගී තත්ත්ව වලට පත් වෙනවා. ඒක නිසා ඒකත් හේතුවක් තමයි අපි මුඛ සෞඛ්‍ය හොඳට බලා ගන්න ඕනේ. අනිත් එක තමයි අපේ ආහාර ජීර්ණය පටන් ගන්නෙ මුඛෙන්. ඉතින් අපේ මුඛ සෞඛ්‍ය ශරීරය කිරුණ නැත්නම් ආහාර ජීර්ණයට බාධා වෙලා අපිට පෝෂණයටත් බාධා වෙන්න පුළුවන්. අවසානයේ මට කියන්න තියෙන්නේ අපේ මේ වැරදි මතයක් තියෙනවා අපි වයසට යනකොට අපේ දත් වැටලා යනවා. ඒක සාමාන්‍ය එහෙම දෙයක් නෑ. අපි මුඛ සෞඛ්‍ය හොඳට බලාගතුයින් අපේ ජීවිත කාලෙටම තමයි අපි දත් තියෙන්නේ. ඒක තමයි මම සල් රෝගයකට උත්තරය දෙන්න පුළුවන්. ඒ වගේම තමයි වෛද්‍යතුමනි දැන් සාමාන්‍යයෙන් අපි මේ පින්තූරේ දකින මේ වෙලාවේ ඔබට දැක ගන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් අපි කතා කරොතින් ඊට පස්සේ මුඛ සෞඛ්‍ය ආශ්‍රිත බහුලම රෝගී තත්ත්වයන් මොනවාද? සාමාන්‍යයෙන් කොච්චර කාලයකට පස්සේද අපි සාමාන්‍යයෙන් සායනයකට යන්න ඕනේ? මේ වගේ දේවල් ගැන කතා කරොත්. ඔව් ඒකත් හොඳ ප්‍රශ්නයි. ඉතම් ශරීරයෙන් ලෝගුලින් ඉතම බහුල රෝගයක් තමයි අපේ වීදුරුමාසේ රෝගය. ඒක අපි කියනවා ජින්ජිවයිටිස් කියලා. ඒ කියන්නේ වීදුරුමාස වලින් ලේ යන්න පටන් ගන්නවා. ඒක තව ප්‍රතිකාර කියලා නැත්තු නැත්නම් ඒකෙන් දතට වටේ තියෙන පටකෝල්ට මේ හානි වෙලා අස්ථියට හානි වෙලා දත් හෙලවෙන්න පටන් ගන්නවා. දුර්ගන්ධය අරවා මේවා. අනික පින්තූරත් සමගම කතා කරමු. ඔව් ඒ පින්තූර පේනවා මේ අර වංග ඇත පැත්තේ ජින්ජිවයිට් වල වීදුරුමාස වල ලේ ඉදිමිලා ලේ යන්න වගේ පටන් ගන්න තියෙනවා. අපේ අනිත් පින්තූරේ පෙන්නනවා මේ ඒකේ දත් වල අර එතන අස්ථිය දුර්වල වෙලා දත් හෙලිවිලා යන එක. ඒක තමයි තින බහුල් රෝගය.
අනිතර අනික් රෝගය තමයි ඔකේ පෙන්නනවාගේ දත් ලූස් වෙන එක. අනිත් පහුරු රෝගය තමයි දත් දිරා යන එක. අපි දන්නවා හැමදාම දන්නවා දත් දිරා යනකොට කැවිටි එක වගේ ඇවිල්ලා ඒක දත ඇතුලේ තියෙන පල්ප් එකට ගියොත් එහෙම දත මැරෙනවා. එතකොට දත එක්ක ගලවලා දානවා. එහෙම නැත්නම් සංකීර්ණ ප්‍රතිකාර ගන්න ඕනේ, රූට් කැනල් වගේ කරන්න ඕනේ. එහෙම කිරුවත් ඒ දත හයිය නැහැ. ඉතින් ඒව තමයි හැබැයි ඒවා ඉතා පහසුවෙන් මේ වළක්වා ගන්න පුළුවන්, නවත්තන්න පුළුවන්. අනිත් ඒවා තමයි කටේ ඉන්න තුවාල සමහරට අපි එනවා සමහරලාට කටේ අපි කියන ලියුකෝප්ලේකිය කියලා සුදු පාට පැචස් වගේ එනවා. ඒව ගැන පරිස්සමෙන් බල ඉන්න ඕනේ. ඒවා සමහර ඒවා පිළිකා වලට වගේ යන්න පුළුවන්. ඒව තමයි ඒවා තමයි සාමාන්‍ය ඒවා. තව තියෙනවා රෙයා ඒවා, ඒවා රෙයා තින්ක්ස් හැපන්ස් රෙයා ලිකින් ඒව වැඩක් නැහැ කතා කරන සුළු මේ නිතර හැදෙනවා තමයි වීදුරු මාසත දන්දිරායම තමයි අපි වැඩිම කල්පනාවෙන් ඉන්න ඕනේ. අපි දැන් දිවයිනේ ප්‍රමුඛතම දන්ත වෛද්‍ය සායන ආයතනයක් විදිහට මයිඩෙන්ටිස් කියන ආයතනය හඳුනාගෙන තියෙනවානේ. ඉතින් මේ ආයතනය තුළින් අපේ ජනතාවට ලබා ගන්න පුළුවන් සේවාවන් මොනවාගේද අපි ඒ ගැනත් කතා කරමු. ඇත්තටම නිමේෂ මේ අපි ඔය ගැන කතා කරොත් මූලිකම අපි කියන්නේ අපි ආයතනේ මොකක්ද අරමුණ කියලා. අරමුණ තමයි ලංකාවේ දවුන්ත සෞඛ්‍ය සේවාව අපි යම්කිසි තත්ත්වයකට රැගෙන යාම. ඒ කියන්නේ ඒකෙන් තත්ත්වෙන් උසස් කිරීම. මොකද ඉතින් ඒතට උසස් කරනවා කියන්නේ එතකොට එහෙම නම් මිල ගවනොත් උසස් කරනවා කියන එක නෙවෙයි. මේ කියන්නේ අපිට ලබා දිය හැකි හොඳම සේවාව ලබා දෙන්න ඒකට අවශ්‍ය වෙනවා. ඇත්තටම මේ හොඳ දන්ත වෛද්‍යවරු අවශ්‍ය වෙනවා. ඊට පස්සේ හොඳ වටපිටාවක් හොඳ සේවාවක් ලබා දෙන්න අවශ්‍යයි. ඉතින් මේ ටික එකතු කරාම තමයි මයිඩෙන්ටිස් ආයතන ඇත්තටම හැදෙන්නේ. ඉතින් දැන් අපි ගත්තොත් ඕනම දන්ත වෛද්‍ය ප්‍රතිකාරයක් කියන්නේ අපි කියන්නේ සාමාන්‍ය කින් අපි දැන් සාමාන්‍ය වර්ගයෙන් දත් ගලවනවා කියලා කියන දත්ක් ඉවත් කරන්න වෙනවා සමහරලාට. සමහරලාට අපි කියන ස්නායු පිරවීමක් කියන්නේ මේකට කියන්නේ නර්ව් ෆීලින් කියලා සාමාන්‍ය අපි භාවිත කරනවා. ඊට පස්සේ ලවා දන්ත ප්‍රතිකාර තියෙනවා. ඊට පස්සේ විකලාංග සේවා තියෙනවා. කියන්නේ අපි මේ දත් හිඩස් වල එහෙම කියන්නේ පොඩි කට් එක එහෙම නැත්නම් දත් නිරායමක් තිබුත් ඒවා හදන්න ඒ වගේ ප්‍රතිකාරක් තියෙනවා. ඒ වගේම හදිසි දන්ත ප්‍රතිකාරක් තියෙනවා. ඉතින් අර අපේ මූලික ආරමුණ තමයි දැන් මේ සියලු දේම දන්ත ප්‍රතිකාර මම හිතන්නේ වෙන ඕන තරකෙත් ලබා ගන්න පුළුවන් ඕන තරම් තැන් තියෙනවා. ප්‍රධාන මේක තමයි හොඳ සෞඛ්‍ය සේවාවක් ගන්න නම් හොඳ තැනක් වෙන්න ඕනේ. පරක අපි කියන්නේ පෙනුම විතරක් නෙවෙයි සෞඛ්‍ය සම්පන්නව එතනට යන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඒ දේ සපයන සම අයිඩෙන්ටිස් ආයතනේ සැදී පැහැදී ඉන්නේ. ඔව් මහාචාර්යතුමනේ, දැන් අපි ගොඩක් කලකට කරන දෙයක් තමයි ලෙඩක් හැදුනහමනේ ගිහිල්ලා ලෙඩේට බෙහෙත් ගන්න. නමුත් දන්ත සෞඛ්‍ය කියන දේදී අපිට අපේ දත් දිරා යන්න කලින් අපේ මුඛ සෞඛ්‍ය ගැටලු ඇති වෙන්න කලින් අපිට විසඳුම් දෙන්න පුළුවන්කම තියෙන දෙයක්නේ. එතකොට අපේ මුඛ සෞඛ්‍ය පිළිබඳව අපිට කල්තියා කරන්න පුළුවන් ප්‍රතිකාර මොනවාද? හරියටම හරි වළක්වන එක තමයි හොඳ ලේසිම හොඳම එක. ලෙඩේ හැදුනට ප්‍රිවෙන්ෂන් ඉස් බෙටර් දැන් කියෝ කියලා තියෙනවා. මේ දන්ත ලෙග් ලෙඩ් රෝගන් වරක් කරන්න පුළුවන්. ඒකට එකක් තමයි අපි රෙගියුලර් මේ අවුරුද්දට සරයක්වත් කියලා මුගේ පරීක්ෂා කරගෙන ගන්න ගමන් ඔය එන තියෙන ලෙග් රෝගේ ඉතා ඉක්මනට ඩයග්නෝස් කරලා ඒක නවත්තන්න පුළුවන්. ඉතින් ඒක තමයි කියන්නේ. අනික සමහරවිට ඔය මෙලියන් කියන්නේ විස බීජ ඒගොල්ලෝගේ නිවාසක් හදාගෙන ඉන්නේ. ඉතින් ඒ කැල්කියුලස් කියලා සෙවෙන්ති වගේ බෙදෙනවා. ඒව ස්කේල් කළා අරන් දැමතින් ඒක මේ ඒක ලෙඩ රෝග මේ දත් වලින් දුර්ගන්ධය අර මේ නේවා නවත්තන්න පුළුවන්. අනික අපිට කරන්න පුළුවන් සහල් පහසු වැඩ තියෙනවා. සීනි කෑම අඩු කරන්න ඕනේ. සීනි කෑම කනවා නම් අර ඩෙසර්ට් එක විදිහට කන්න කෑම වේලක් එක කෑම අතරතුරේ ගන්න එපා සීනි. අර සීනි බෝල වගේ කටිදාන ඒව එක නරකයි. අනික හොඳට ජලය පානය කරලා අපි හයිඩ්‍රේට් කරලා එතකොට මුඛයේ වේලෙන දෙන්න එපා. පුංචි බාධා කිරීමක් කරන මේ ගැන අපිට කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. ඊට කලින් අපි ගිහිල්ලා විරාමයක් කරන් යමු. අපි යනවා විරාමයකට. My Dentist ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම දන්ත සායන ජාලය. උසස්ම තත්ත්වයේ දන්ත ප්‍රතිකාර සේවා දැන් අප වෙතින්. අමතන්න 011 350 355. මානව ධර්මතා අපෝ නිර්වචනය කරයි.
අපි කතා කරමින් ඉන්නේ මයිඩෙන්ටිස් ආයතනයත් සමග අපේ දන්ත සෞඛ්‍ය කොහොමද අපි රැකගන්නේ කියලා. ඉතින් මේ වෙලාවේදී අපි කතා කර කර ඉන්නේ මුඛ සෞඛ්‍ය. අපිට සමහර ගැටලු ඇති කරන්න කලින් අපි මුඛ සෞඛ්‍ය කල්තියා කොහොමද රැක බලා ගන්න කියන කාරණාව ගැන ඉන්නේ අපිට පුළුවන් නවතම තැනින් කතා බහ නැවත පටන් ගන්න. මොකද ඒ සීනිකෑම අඩු කරලා අනික තව එකක් තමයි මම කිව්වා ජලයේ හොඳට පාවිච්චි කරලා හයිඩ්‍රේට් කරලා තියාගන්න ඇඟ. ඒක හුඟක් හොඳයි. අනික මේ ඔය ප්‍රොසෙස් ෆුඩ් කියන ටින් වල මේ පැකට් වල කෑම කනවට වඩා අපේ පොලෙන් ගන්න අපේ මුතු මිත්තෝ කෑව විදිහට එළවලු පරතුරු පාවිච්චිය ඒකට ඇඟ පෝෂණයත් හොඳයි. ඒ වගේම ඒවා කෙදි තවිත ආහාර ගන්නකොට ඒක අපි කෑම කනකොටම අපේ අපි කියනවා සෙල්ෆ් ක්ලෙන්සිං කියලා. ඒක කට පිරිසුදු වෙනවා. ඉතින් ඒකත් ඒක හොඳ දෙයක් ඒවා කරන එක. අනිත් එක තමයි මේ දුම්කොළ ස්මෝක් කරන එක හරි දුම්කොළ හපන එක නරකයි. එකෙන් කටේ ඇතුළේ තියෙන සිබියට මේ වෙලාව තුවාලේල පිළිකවලට වගේ යන්න පුළුවන්. මද්‍යපානය ඒකත් අඩු තරමටම කටේ මේ සිබියට ගෑවෙන තරමට ඒක හොඳයි. ওই මවුත් වොෂර්ස් තියෙනවා සමහරට ඇල්කොහොල් තියෙන ඒවා පාවිච්චි ගන්න එපා. අනිත් එක තමයි අපි ඔය කන්ටැක්ට් ස්පෝර්ට්ස් කරනවා නම් අපි ක්‍රීඩා කරනවා නම් ඇඟේ හැප්පෙන ඔය රග්බි නෙට් බෝල් බාස්කට් බෝල් වගේ ඒවා කරනවා අපි මවුත් ගාඩ්යක් පාවිච්චි කරුවොතින් අපේ දත් වලට දින හානිය නවත්ත ගන්න පුළුවන්. අවසානයේ මට කියන්න තියෙන්නේ අවුරුද්දට සැරයක්වත් කියලා මුඛයේ පරීක්ෂා කරන සමහරට ඩොක්ටර් කියන පුළුවන් මේ කතේ මොකුත් නැහැ කියලා. ඒක ඒක තමයි හොඳම පණිවිඩය. මොකක් හරි කරනවට වඩා ඒක තමයි අපි කරන්න ඕනේ. මුඛය නෙග්ලෙක් කරන්න එපා. ඔව් හසික මහත්මා, දැන් මයිඩෙන්ටිස් ආයතනය අපි දන්නවා දෙවෙනි බොහොම ප්‍රසිද්ධ ආයතනයක්. ඒ වගේම කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල තියෙනවා. ඒ නිසා අපි අවසානයේදී ඉක්මනින්ම මතක් කරමු කොයි වගේ ස්ථානද තියෙන්නේ අපිට මේ සේවාවන් ලබා ගන්න පුළුවන් කියලා. ඒතර නිමශාල මම ඉස්සර කිව්වා වගේ සෞඛ්‍ය සම්බන්ධ සේවාව දෙන්න, හරි සේවාව දෙන්න කොළඹ විතරක් ඉඳලා මදි. ඉතින් කොළඹ හා තදාසන්න ප්‍රදේශවල අපි ඉන්නේ එකයි. දැන් උදාහරණ ගත්තොත් එහෙම පිළියන්දර, තලවතුගොඩ, ඊට පස්සේ හෝමගම ඒ වගේ පැතිවලක් තියෙනවා. ජයල ගම්පහ වගේ පැතිවලත් අපි පිහිටවලා තියෙනවා. ඉතින් කොළඹට අමතරව එතට අපි බලමු කොළඹ දෙපැත්තෙම ගත්තොත් මොරටුව ඒ වගේ පැතිවලත් අපි ඉන්නවා. ඉතින් ඒ හැමතැනම ඇවිල්ලා එකම සේවාව ගන්න පුළුවන් එකම විදියට. ඉතින් ඒක තමයි අපේ මූලිකම ආරම්භන සහ ඒක තමයි අපි ඊට කරමින් යන්නේ. හොඳයි. මීටත් වඩා තවතරතුර ඔබට දැනගන්නට අවශ්‍ය නම් ඔබට කතා කරන්නට පුළුවන් දුරකථන අංකය මතක් කරන්නම්. 3310 දුරකථන අංකය 011 4 350 355. ඊට අමතරව අනෙකුත් වෙබ්සයිට් එකට පිවිසලත් ඔබට ඒ තොරතුරු ලබා ගන්නට හැකියාව තියෙනවා. ඉතින් අද දවසේදී මේ කතාබහට සම්බන්ධ වුණු නවසීලන්තයේ ඔටාගෝ විශ්වවිද්‍යාලයට අනුයුක්තව සේවය කරන අපේ මහාචාර්ය ජෝර්ජ් ඩයස් මැතිතුමන්ට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. අයවාන ඔබට. ඒ වගේමයි අපේ හසික ජයසිරි ප්‍රධාන විධායක නිලධාරී මයි ඩෙන්ටිස් ආයතනය නියෝජනය කරමින් මෙතනට පැමිණි ඔබටත් ගොඩක් ස්තුතියි. අයවාන. එහෙමනම්